ජාතික ජන බලවේගේ ආණ්ඩුව අපි ආපුවේ හැටි පාර්ලිමේන්තුවේ බලය අරගෙන ඉතා කෙටි කාලයක් ඇතුළු නීති සම්පාදනය කරනවා. දැන්ටත් නීති තියෙනවා. ඒ නීති තවත් ශක්තිමත් කරලා සම්පාදනය කරනවා. පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. ඕනත් එහෙම එකක් මේ රට ගොඩනගන්න ඉස්සරලා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. මේ පණින්නේ මොකටද? ජනතාව ගැන හිතලද? රට ගැන හිතලද? සල්ලි වලට, තනතුරු වලට, mantri dūrayak ganna මෙහෙමයි. හරි, ඔය විකිනේනා mantri dūrayak කියන්නේ නිකන් අර mantri dūrayak අරන් පාර්ලිමේන්තුවට ගියපුවාම ඕන වෙලාවක හෙට මෙහෙට විකිනලා සල්ලි ගන්න පුළුවන්. සමහර අය විකිනලා විතරක් නෙමෙයි, ඉන්නත් ගන්න. දුන්න නැත්තම් යනවා කියන. ඔය සමහර අය හිටියේ සල්ලි අර. මම දන්න බාර් ලයිසන් අර LRC කී ඩං අරගෙන. එහෙනම් අපේ රට දේශපාලනයක් වුණා මොන වගේ දේශපාලනයක්? තමන් ගැන, තමන්ට සල්ලි ගැන, තමන්ට දේපල ගැන, තමන්ගේ වරප්‍රසාද ගැන, තමන්ට තනතුරු ගැන හිතන දේශපාලනයක් නෙවෙයි අපිට ඕනා. අපේ රට ඕන දේශපාලනයක් පොදු ජනයා ගැන හිතන, රට ගැන හිතන අලුත් දේශපාලනයක් අපේ රට ඕන. අන්න ඒ දේශපාලනය තමයි ජාතික ජන බලවේගය. ඒ නිසා තමයි මේ සැරේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරන්න අපි මේ වේදිකාවේ කතා කරනවා. අපි මේ සහෝදර පෝස්ට් ගන්නවා, කාර්යාල ගන්නවා, වැඩ කරනවා. හැබැයි මම හිතනවා ඊට වඩා ප්‍රබලතම ඡන්ද ව්‍යාපාරය කරන්නේ අපි නොදන්න, අපි දැකලා නැති, අපට හම්බ වෙලා නැති, අපිත් එක්ක කතා කරන්න කතා කරලා නැති මහා මහජනතාව මේ ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාරේ අතට අරගෙන අරගෙන යනවා. අරගෙන යන්නේ නැද්ද? ත්‍රිවිල් එකට නැංගොත් ත්‍රිවිල් මහත්තයා අහන්නේ කොහටද යන්නේ කියලා ඉස්සල්ලා. ටික වෙලාවක් යනකොට බහිනකොට අන්තිම කතාව මේ සැරේ මාලිමාවට ඈ කියන්නේ කියන්නේ. එහෙමයි මේක කොඩි අරගෙන යන්නේ. කඩේකට ගියපුවාම කඩේ මුදලාලි බඩු ගණන් වටෙන් එනවා. නේද? ඇවිල්ලා ඇවිල්ලා කියලා මොකද්ද? මාලිමාවට ඕම් කියන්නේ නැද්ද? කියන්නේ නැද්ද? කියනවා. ඔබ කාර්යාලයට ගියපුවාම, ඥාති හම්බුනාම, මගුල් ගෙදරකදී නේද, අවමංගල උත්සවයකදී පුරවැසියෙක් හම්බුනාම මේ හැමතැනම මොකද කරන සාකච්ඡාව? හැමතැනම තියෙන සාකච්ඡාව තමයි ජාතික ජන බලවේගයේ දිනවන්න ඕන කියලා පොදු ජනතාව ජාතික ජන බලවේගයේ කොඩිය අරගෙන ඉස්සරහට අවිලා තියෙනවා. ඒ නිසා තමයි මේක මහජනයාගේ ආණ්ඩුවක්. එහෙම නැතුව අපි මහා ධනස්කන්ධයක් වේදන් කරලා මේ ඡන්ද කරනවද? නැහැ. අපි මහා පෞල් බලයක් විසින් මේ ඡන්ද කරනවද? නැහැ. අපි නේද ජනාධිපතිගේ පුත්තු වෙලා ඡන්ද කරනවද? නැහැ. ජනාධිපතිතුමගේ බෑන වෙලා අපි මේ ඡන්ද කරනවද? නැහැ. අපි මේ ඡන්ද ව්‍යාපාරේ ශක්තිමත් කරන්නේ මේ රටේ පොදු ජනයාගේ සහාය හා පොදු ජනයාගේ විශ්වාසය මත. ඔච්චරයි. එහෙනම් මොකද වෙන්නේ? තව දින 20යි තියෙන, අත්තරින් ඉපා. හරි. හොඳ ජයග්‍රහණයක් කරන් දෙන්න, තව වැඩ කරමු, මහන්සි වෙමු, ඉස්සරහට යමු. දිනන්න පුළුවන්. දිනන්න පුළුවන්. හැබැයි දිනුවාට පස්සේ එකින් එක අපි හදන්න පටන් ගන්නවා. අර ගම්වල තියෙනවා කතාවක්, උරුලෑවා ගිය පාර වසුරු හෙලලා තැන තැන පොඩි කරලා මඩ වගුර, හරිද, ජරා වෙච්ච පාර ගඳ. අපේ ආණ්ඩුත් එහෙම තමයි, උරුලෑ වගේ පාර වගේ මේක ඉතුරු වෙලා තියෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පියවරෙන් පියවර මේක සුද්ධ කරන්න පටන් ගන්නවා. වසුරු පොදක් ඇඟේ ගා ගන්න නැතුව සුද්ධ කරන්න පුළුවන්. ඉස්සලම සුද්ධ කරන්න මොකද කරන්න ඕන? රටේ නීති ස්ථාපිත කරන්න ඕන නේද? අපේ රට අද නීතිය සාධාරණ නැහැ. සාමාන්‍ය නීතිය කියමනක් තියෙනවා, නීතිය ඉදිරිපිට හැමෝම සමානයි කියලා. හැමෝම සමානයි කිව්වට නීති ඉදිරි ඔක්කොම සමාන නැහැ. සමාන නම් මේ පාර්ලිමේන්තුවේ ගොඩක් අය ඉන්න ඕන පාර්ලිමේන්තුවේ නෙවෙයි. නීති හරියට තියෙනවා, නීතිය නැහැ. ඒ නිසා අපි පළමු කොටම හදනවා, නීතිය ඉදිරියේ හැමෝම සමානයි. නීතියට කිසි කෙනෙක් උඩිනුත් නැහැ, කිසිවෙක් නීතිය පාගගනත් නැහැ. නීතියට ගරු කරන හැම පුරවැසියෙක්ම එකට බැඳී සිටින රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. මේ රටේ එහෙම එකක් තියෙනවද? නැහැ නේ.
නීතිර කොයිද ගරු කරන්න ජනාධිපතිවර නීතිර ගරු කරනවා ශේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්න පොලිස්පති අයින් කරලා වැඩ බල පොලිස්පති කෙනෙක් පත් කරන්න කියලා ජනාධිපතිවරයා අධිකරණ තීන්දුව පිළිගන්නේ නේ හොඳද ජනාධිපතිවරයා පහුගියද රනිල් වික්‍රමසිංහ ශේෂ්ඨාධිකරණේ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවක් දුන්නා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩලා කියලා ඉතින් නායක විවස්ථා කරන රට නායක උසාවි තීන්දු ක්‍රියාත්මක කරන්න නැති රට මෙයා විතරක් නේ පරණ නායකොත් එහෙමයි මහින්දට ගෝඨාභයට ශේෂ්ඨාධිකරණේ වැඩි කරව කරලා තීන්දුවක් දුන්නා මෛත්‍රීපාල සිරිසේන මාසෙට දෙපාරයි අධිකරණේ තීන්දු හැමදාම එන ඉතින් රටේ නායක විවස්ථාව කඩනවනේ රටේ නායකයෝ අධිකරණේ වැඩි කරව වෙලා තියෙනවා කොහොමද රටක නීති හදන්නේ හදන්න බෑ දියුණුවට හැම රටකම බලන්න ප්‍රධාන සාධකය නීතිය අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදමු අපි හැවුම නීතියේ ඉදිරියේ සමානයි පොලිසිය මහතුරුන්ට තමගේ යුනිෆෝම් එකේ ගෞරවය තමගේ තනතුරේ ගෞරවය තමගේ පදවියේ ගෞරවය තියාගෙන වැඩ කරන්න පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුව බවට මේ පොලිස් දෙපාර්තමේන්තුව පත් කරනවා අපි පටන් ගන්න එතනි සුද්ධ කරන්න ඊළඟ මහජනක දේපල හොරකම් කරන එක මහජනක දේපල නාස්ති කරන එක නතර කරන්න ඕන ජාතික ජන බලවේගික කරනවා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් එක අහෝසි ඒතර සමහර අය කියනවා මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් එක අහෝසි කියලා දොස්තර ගත්ත අහෝසි නෑ දොස්තර මහත්තයාට රාජ්‍යයෙන් වාහනයක් හම්බ වෙන්නේ නෑ එතුමාට රාජකාරියට නේම වාහනයක් ගන්න තියෙනවා නිසා ඒ අයට අපි වාහන පර්මිට් එක දෙනවා හැබැයි දේශපාලක ආදරය මහජන සේවය ඉඳ දේශපාලකගේ වාහන පර්මිට් එක අහෝසි සුද්ධ කරන්න ඇමතිවරුන්ට ගෙවල් දෙන්නේ නෑ ඇමතිවරුන්ගේ ගෙදර ලයිට් බිල වතුර බිල ගෙවන්නේ නෑ ආණ්ඩුවේ ඕනේ පොඩි ලයිට් බිල් නෙමෙයි ආවේ හොඳේ 121000ක් ආවා කෙහෙලි රම්බුක්කෙල්ලේ ලයිට් බිල 119000ක් ආවා වීරවංශක ලයිට් බිල ගෙවි ආණ්ඩුවේ ඒක ගෙවන්නේ නෑ හොඳද රයිට් ජනාධිපතිවරු වෙනකොට පිටිපස්සෙන් ඇම්බියුලන්ස් අරගෙන යන්නේ නෑ දැන් යනොත් නේ ඒ ඇම්බියුලන්ස් නා ඉස්පිරිතාලවල හරි ඇමතිවරු 25යි උපරිම රාජ්‍ය මාතෘ ඒ ಜಾති කට්ටියක් නෑ ඇමතිවරුන්ට සරිලන නියෝජ්‍ය මාතෘ හරි ඒකනේ මොකද්ද මේ දේශපාලන පොර පිටිය සුද්ධ කරන්න ඕන එතකොට තන් හිතේ ඡන්ද ඉල්ලලා වැඩක් නෑ කියලා කට්ටියට හරි නේද එතනින් පටන් ගන්න හොඳේ එතකොට නීතිය තියෙනවා දේශපාලන පොර පිටිය සුද්ධ කරනවා ඊළඟ පියවරෙන් පියවර අපේ ආර්ථිකයේ තියෙන තැන් ටික බලලා අපිට ගොඩ යන්න පුළුවන් තැන් සංවර්ධනය කරන්න පුළුවන් තැන් බලලා පියවරෙන් පියවරව ගොඩ නගනවා ඒකේ ප්‍රධාන තැන සංචාර කර්මාන්තය අපිට වැඩිම ආවේ 2018 ලක්ෂ 23යි තායිලන්තයට යනවා ලක්ෂ 380 අවුරුද්දකට මලේසියාවට යනවා ලක්ෂ 250 අපිට 2018 වැඩිම ආවේ ලක්ෂ 23යි වැඩක් නැහැ අපි 2030 වෙනකොට ලක්ෂ 40ක් සංචාරකයන් ගේන සැලසුම් හදලා තියෙනවා ගේන්න පුළුවන් ඒකට අවශ්‍ය වෙන හෝටල් හදන්න ව්‍යාපාරිකයෝ ඒ වාසේ රස්ස හැදී තරුණයන්ට සුළු ව්‍යාපාරිකයෙකුට හෝටලයක් ගාව බිස්නස් එකක් කරගන්න පුළුවන් වෙයි ආර්ථිකය ගොඩ යන්න පටන් ගන්න ඊළඟ අලුත් තරුණ પરම්පරාව ලෝකේ IT කර්මාන්තය තමයි ඉදිරියට යමින් තිබෙන්නේ ඉන්දියාවේ IT කර්මාන්තය ආර්ථික ඩොලර් බිලියන 253යි සිංගප්පූරුවේ ඩොලර් බිලියන 233යි ලංකාවේ IT කර්මාන්තයේ ආර්ථිකය ඩොලර් බිලියන 1.2යි ලැජ්ජයි ඇයි ලෝකය පුරෝගතන කරන අනාගත ලෝකෙ කොහොමද කියලා ඉතින් 80 දශකයේ අගභාගයේ තමයි පුරෝගතන කර මේ වෙනකොට ලෝකය IT කර්මාන්තය ගොඩක් උඩට එනවා කියලා එතන මොකද කරන්නේ රටව ඒක පුරෝගතන කළා ඒකට සැලසුම් හදනවා අසූවි අග තමයි සැලසුම් හදන්නේ අද අවශ්‍ය ලෝකෙට
සැලසුම. හැබැයි මොකද කරේ? අපිට සැලසුමක් නැහැ. ඉන්දියාව ඩොලර් බිලියන 253ක් උපයනකොට අපිට ඩොලර් බිලියන 1.2යි. අපි 2030 වෙනකොට සැලසුමක් අදලා තියෙනවා. ඩොලර් බිලියන 5ක ආර්ථිකයක් IT කර්මාන්තෙන් ඇති කරන්න පුළුවන්. මුදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ 2ක් හැදීම සඳහා අපි සැලසුම් කරලා තියෙනවා. කර්මාන්ත හදනවා කියන්නේ මොකද්ද? ඒක ඇතුලේ රස්සය හදනවා. මුදුකාංග ඉංජිනේරුවෝ හදනවා කියන්නේ මොකද්ද? ඒක ඇතුලේ ආදායම් ගොඩනගෙන. එතන මොකද වෙන්නේ? අන්න රට පෝසත් වෙන්න පටන් ගන්නවා. මිනිස් සාමාන්‍ය ජනතාවට ආදායම් ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඒ වගේම අපි උපරිම අපේ කර්මාන්ත කරවට ව්‍යවසායකට උදව් කරනවා. ව්‍යාපාරක තව ව්‍යාපාර ලොකු කරනවා. කර්මාන්ත කරව තව කර්මාන්ත වැඩියෙන් කරන්න ඕන. හැබැයි කොච්චර කරත් මේ මිලියන 22කට බිස්නස් කරලා මදි. මේ මිලියන 22කට නේද? ඉන්දියාවේ මිලියන 1300කට වැඩි. ලංකාවේ මිලියන 22යි. මේ මාකට් එක පොඩි. ඒ නිසා අපි කර්මාන්ත කරව ව්‍යාපාරිකයන් මේ මාකට් එක විතර බිස්නස් කරලා සාර්ථක වෙන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕන? අපි උත්සාහ කරනවා අපේ කර්මාන්ත කරව ව්‍යාපාරික එළියට ගෙනියන්න. ඒකට ආණ්ඩු උදව් කරනවා. අපි ආරම්භයේදී දැනට වේගෙන් වර්ධනය වෙමින් තිබෙන වෙළඳපොළ අප්‍රිකානු කලාපී. ඒ රටවල් ගණනාවක වෙළඳ තානාපති කාර්යාලය ආරම්භ කරනවා. ආරම්භ කරලා අපේ කර්මාන්ත කරවට ව්‍යවසායකට අලුත් කර්මාන්ත, අලුත් අවස්ථා, අලුත් භාණ්ඩ වෙළඳපොළ ලෝකෙන් හොයලා දෙනවා. දැන් බලන්නකෝ අපේ වාසනා බේකර්ස් ඉන්නවනේ. වාසනා බේකරි මේ ළඟදි තමිල්නාඩුවේ බේකරියක් දැම්මා. හොඳ නරකද? හොඳයි. හැබැයි වාණ්ඩු දව කරලා නෙවෙයි මම මේ කියන්නේ. එනිසා අපි මොකද කරන්න ඕන? අපේ කර්මාන්ත කරව අපේ ව්‍යවසායක ඇලියට ගෙනියන්න ඕන. අපිට හොඳ ඉදිකිරීම් කර්මාන්තේ නියැලෙන්න පුළුවන් සමාගම් තියෙනවා. දැන් අපි දන්නවා මේ රත්නපුර හයිවේ කාවේ රත්නපුර හයිවේ එක ටෙන්ඩරේ මුළුමනින්ම ආවේ මාග ආයතනයට. හරි, ඒක හදන එක නතර වුණා. නමුත් මාග ආයතනයට තමයි ආවේ. ඒ කියන්නේ මොකක්ද? එවැනි ඉදිකිරීම් ඉස්සර හදන්නේ කවුද? චීන, කොරියන් කාර්යය. නෑ, අපිට අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕන? අපේ ඉදිකිරීම් කර්මාන්ත කරුවන්ට අපි සහාය දීලා රටෙන් එළියට ඉදිකිරීම් මරන් දීම සඳහා සැලසුම් හදන්න ඕන. එතකොට අපේ ඉංජිනේරුවන් එක වැඩ කරනවා. අපේ සේවකයන් එක වැඩ කරන්න පටන් ගන්නවා. රටට ධනය ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඒ නිසා පැති කීපයකින් අපි කල්පනා කරලා තියෙනවා. අපේ මැණික් සම්පත, පුල්මුඩේ කණිජ වලින් සම්පත, එප්පාවල පොස්ෆේට් නිධිය, මහ වටිනා කාබන් මේ මිනරල් නිධිය, මේ ආදී සැලසුම් ටික අපි හදලා තියෙනවා. අපි අධ්‍යාපන විශාල වෙනස්කම් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔක්කොම අවුරුදු කීපයක් ඇතුළත අපි පොරබදලා සාර්ථක ගෙනිච්චොත් අපේ රට මෙතනින් උඩට ගේන්න පුළුවන්. හැබැයි පරණ පාරෙම ගියොත්, පරණ යාළු ඉන්නේ ඒ පාරෙම ගියොත් මේ රට තවත් ප්‍රපාතයට යන එක වළක්වන්න බෑ. හැබැයි අපි මේ මිතාමත් ස්ථිරසාර වැඩපිළිවෙලක් හදාගෙනකොට රනිල් වික්‍රමසිංහ කියනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවව ගෑස් නැති වෙයි. ඉස්සර මතකද ඔය පාලකයා කිව්වා මහින්ද දිනුවේ නැත්තම් ජාතිය අනතුරුයි. මහින්ද දිනුවේ නැත්තම් රට අනතුරුයි. දැන් කියන්නේ රනිල් දිනුවේ නැත්තම් ගෑස් අනතුරුයි. ඉතින් ගෑස් අනතුරුයි. පව් වැටිච්ච තැන මතක තියාගන්න. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නැවත 2022ට 21 වකවානුවට මේ රට තල්ලුවෙන් ඉඩ දෙන්නේ නැහැ. මෙතනින් උඩට සහතික වශයෙන් මේ රට ගෙනියනවා. ඒ නිසා එක පැත්තෙන් ඒගොල්ලෝ බය හදනවා. වෙන උත්තර නැහැ බය. ආවොත් මෙහෙම වෙයි. ආවොත් ගෙවල් දෙකක් තිබ්බොත් ගෙයක් ගනි. කවුද ගෙවල් ගන්න ඉන්නේ? අපිට වෙන වැඩ නැද්ද? ගෙවල් දෙකක් තිබ්බොත් ගෙයක් ගනි. ව්‍යාපාරයක් කරොත් ව්‍යාපාරේ පැහැර ගනි. බොරු. අසත්‍ය චෝදනා කරනවා. දැන් මොකද වෙලා තියෙන අසත්‍ය චෝදනා වලට අමතරව දෙගොල්ලෝ යටින් යටින් කතා කරන්න පටන් අරන්. වෙනම ඡන්දෙ ඉල්ලුවා දෙගොල්ලම හයිය ඇති කියලා. ඡන්ද ව්‍යාපාරය යනකොට තේරෙනවා හෝදගෙන ජාතික ජන බලවේගිට. නේද? රැලි පිටක ගා. ඒතර දැන් දෙගොල්ලෝ කතා කරනවා එකතු වෙලා බැරිද කියලා දැන්. යටි යටි දෙවනි පෙළ හොඳින්. දෙවනි පෙළ කතා වෙනවා මෙහෙම ගියොත් ජාතික ජන බලවේගෙ දිනනවා. අපි බෙදිලා හිටියොත් පරදිනවා. පරදුණුත් අපි දෙගොල්ලොම අනතුරේ. ඒ නිසා අපි එකතු වෙලා
මේකට වැඩක් දෙන්න බැරිද කියලා. පරක්කු. Too late. ඒව කරන්න හම්බ වෙන්නේ නැති. නැද්ද? දැන් එහෙම සාකච්ඡාවක් කරනවා. අනිත් පැත්තේ තව සාකච්ඡාවක් කරන රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවේ මොනව හරි කරයි. මුකුත් කරන්නේ නැහැ. පරදිනවා. අපරාධ කියන්න බෑ සාමකාමීව ගෙදර යනවා. ඇයි රනිල් වික්‍රමසිංහ මේ පළමු වතාවට පරදින්නේ? මේ පෙරදිලා තියෙන තරමට දිනනවට වඩා පරදින එක පත්‍යම් වෙලා තියෙනවා. මොකවත් ඉන්නේ. ඊළඟ කියනවා නෑ ඡන්ද පෙට්ටියට දාන ඡන්දේ ගණන් කරන්න නැතුව වෙන මොනව හරි වෙයිද? මුකුත් වෙන්නේ. ඡන්ද පෙට්ටියට දාන ඡන්දේ ගණන් කරලා ප්‍රකාශනපත් කරන තේ ඒ ඡන්ද ටික ආරක්ෂා කරන්නේ රාජ්‍ය නිලධාරීන්. තැපල් ඡන්ද ප්‍රතිඵලය බලන්න. 180යි. රාජ්‍ය සේවන මිනිස්සු. නිසා ඒගොල්ලෝ අපිටත් වඩා උනන්දුවෙන් වැටිච්ච ඡන්දේ ගණන් කරලා ප්‍රතිඵලය දෙනවා සැකේ තියාගන්න. එතර කියන නෑ පෙට්ටි උස්සයිද? නෑ මේ පෙට්ටි වලට ආරක්ෂාව දෙන්නේ පොලිසිය. ඡන්ද පොලේ පෙට්ටිය තියෙන දවසට කලින් දවස් ඉඳන් පෙට්ටිය රැකලා නේද ගණන් කරන මධ්‍යස්ථානට ගෙනල්ලා ගණන් කරලා හිස් පෙට්ටිත් රකින්න. පොලිසිය මහතුරු එමයයි. එතකොට පොලිසිය මහතුරු මේ සැරේ අහන්නව යුනිෆෝම් එක නැති වෙලාව කාටද කියලා. මාලිමා දැන් අහන්න එපා හොඳේ. එහෙම තමයි අපිට කතා කරන ඕනේ කට්ටිය. නිසා ඒගොල්ලන්ටත් මේ වෙන සෝන වෙලා තියෙනවා. දැන් අපිට තේරෙනවනේ අපි මේ රැස්වීම වලට එනකොට අපිට ආරක්ෂාව දෙන්න විශාල මේ වේසක් දරනවා. කාට හරි කියන්න පුළුවා නෑ සහෝදරේ පොලිසිය මාත්‍රුගේ රාජකාරියනේ මේ හංවැල්ලට ආපුවම හංවැල්ල පොලිසියෙන් අපිට ආරක්ෂාව දෙන්න ඕන රාජකාරිය. හැබැයි වැඩේ කරන විදිහ රාජකාරිය නෙවෙයි ඇඟෙන් බොක්කෙන් වැඩේ තියෙන්නේ. එනිසා මතක තියාගන්න සියලු නේද ඒගොල්ලන්ට ගහන්න තියෙන තුරුම්පු ඔක්කොම අවසන්. එකක්වත් තවදුරටත් වැඩ කරන්නේ. එනිසා මේ ජයග්‍රහණය ආපහු හරවන්න බෑ. මේක අනිවාර්යෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවක් හදලා තමයි කරවන්න ඕනේ. හැබැයි ඊට පස්සේ මතයක් හදනවා නෑ ජාතික ජන බලවේග ආණ්ඩුවක් හදපු හැටි දැන් නම් හොඳයි. ඒක ඉස්සර ඒක කිව්වේ නේ. ඊස්තර කියුවේ 103 ඉතින් කවදද ආණ්ඩුව හදන්නේ? දැන් කියන්නේ මොකද? ආණ්ඩුවක් හැදුවොත් ආ ඉස්සර එහෙම කතාවක් කිව්වේ නේ. දැන් කියන මොකද? ජාතික ජන බලවේගයේ දිනල 22 වෙනිදා විශාල කලබලයක් ඇති කරන්න ඉන්නවා. ගම්වල අය අනිත් පාක්ෂිකයන්ට කරදර කරන්න සැලසුම් කරලා නම්ලයිස්සු හැදලා මෙහෙමයි කියන්නේ උදේ. අර කුරුණෑගල മന്ത്രി කෙනෙක් කිව්වා අපි ගිහලාද CID එකට පැමිණිලා දැම්ම තියෙන තොරතුරු වෙවිලා කියන්න කියලා. තනතර කියව කිවින්න. මතක තියාගන්න. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ජයග්‍රහණය කරලා අපිට ඡන්දෙ නොදුන් අපිත් එක වැඩ නොකළ වෙන පක්ෂයකට වැඩ කළ ඒ කිසිදු කෙනෙකුට නියතුඩකින්වත් හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද කියන්නේ? එහෙම දේශපාලන සංස්කෘතියක් වුණා අපිට. ඕන නැද්ද? එහෙම දේශපාලන සංස්කෘතියක් වුණා. පර නේ දිනුවාම පර දින කෙනාට කැහුවා. පරදින කෙනා ගෙවල් ගාවට ගිහිල්ලා රතිඤ්ඤා පත්තු කරා. 1977 වෙනා පොලිසියට සති දෙකක් නිමවට දුන්නා. ඇතිතරම් ජයග්‍රහණය සමරන්න කියලා. පෙට්‍රෝලියම් එකේ වැඩට එන්න දෙන්නේ නැහැ. කළු තෙල් වලින් නාවනවා. CTB එකේ වැඩට එන්න දෙන්නේ නැහැ. පන්නනවා ගේට්ටුවෙන් එළියට. ඒ කැත දේශපාලන සංස්කෘතියයි තේ ඒගොල්ලන්ට ඒක අපිට අයිති නෑ. අපි මොකද කරන්න ඕන? මේ හැම පුරවැසියෙක්ම රටේ පුරවැසියන් අපි බලා ගන්න ඕන. අපිට ඡන්ද දක්වා තමයි අපි ඒගොල්ලෝ ගාවට යන්න දැනුවත් කරන්න එකතු කරගන්න ඡන්දෙ දක්වා. ඡන්දෙන් පස්සේ ඡන්දෙ දක්වා ඒගොල්ලෝ වෙන පක්ෂයකට වැඩ කරා. අපි අපේ පක්ෂයට වැඩ කරා. ඡන්දෙන් පස්සේ රට හදන්න අපි ඔක්කොම එකතු කරගෙන වැඩ කරන්න සූදානම් වෙන්න ඕනකම තියෙනවා. අපේ රටේ අලුත් දේශපාලන සංස්කෘතිය මේ පැරණි විනා සමාන රටවල සහෝදර අපේ රටවල ඉන්න සහෝදර කියන්නේ මෙහෙනම් සහෝදර ඡන්දයක් තියෙනවා වගේ වග අපේ ඉන්නේ. දිනපු බව පේන්නේ. ඒයි ඒ වගේ තියෙන දේශපාලන සංස්කෘතිය එතෙන්ට ඇවිල්ලා තියෙනවා. අපේ සංස්කෘතිය දින්නොත් පරදින කෙනාට ගහනවා. වෙඩි තිබ්බ ඉස්සර ගෙවල් වලට රතිඤ්ඤා දැම්මා. පහුගිය කාලේ නම් ටිකක් අඩු වෙලා බලෙන් කිරිබත් කෙව්වා. මතකද? එනවා එනවා කිරිබත් කන්න. සාමාන්‍ය
කිරිබත් දෙන්නේ නිකන් ආරාධනයකට උත්සවයකට. මේක එම නෙවෙයි. කෑවද කිරිබත්? එනවා එනවා. බලින් කරේනද? ඒකාකාරක හිංසාවක්, ලැජ්ජාවටපත් කිරීමක්. එහෙමයි මේ රටේ දේශපාලන සංස්කෘතිය ඉන්නේ. ජාතික ජන බලවේගෙ ඉන්නේ මේ කැත වැරදි සියලුම දේශපාලන සංස්කෘතීන් වෙනස් කිරීම සඳහා තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුව හදන්නේ. ඒ නිසා ආර්ථික වශයෙන් ලෝකයේ උසස් රාජ්‍ය බවට මේක පත් කළ හැකි. ජනතාවගේ ජීවිතය ලෝකයේ දියුණු රටවල් වල ජනතාවගේ ජීවිතය විඳින නේද සතුට විනෝදය විඳිය හැකි. දේශපාලන සංස්කෘතිය ලෝකයේ දියුණු රටවල් වල තිබෙන දේශපාලන සංස්කෘතියක් අපේ රට කැඳවිය හැකි. මහජන නියෝජිතය මහජනයට වඩා උඩින් ඉන්න සඳළුතල ඉන්න දේශපාලන වෙනුවට දියුණු රටවල තියෙනවා වගේ මහජනය හා සමාන එකට ඉඳගෙන ඉන්න දේශපාලන සංස්කෘතියක් ඇති කළ හැකි. අන්න ඒක ඕනේ නැද්ද අපේ රටට? ඒක අපේ රට ඕන. ඒ නිසා අපි මේ බලය ඉල්ලන්නේ, මේ ඡන්දෙට එන්නේ හුදු ආණ්ඩු පරිවර්තනයකට. නායකයෙක් වෙනුවට නායකයෙක් මාරු කරන්න, ආණ්ඩුවක් වෙනුවට ආණ්ඩුවක් මාරු කරන්න නෙවෙයි. මේ පැරණි වැරදි ක්‍රමයේ වෙනුවට නව සාර්ථක යහපත් ක්‍රමයක් ලංකාවට ගේන්න. ඒකේ ප්‍රතිඵල අපි ඔක්කොටම. මේක මගේ විතරක් වුවමනාවක් නෙවෙයි, මේක ඕගොල්ලන්ගේ වුවමනාවක්. මේක අපේ විතරක් වුවමනාවක් නෙවෙයි, අපි ඔක්කොගේම වුවමනාවක්. එමු නෙවෙයිද? එහෙනම් මොකද කරන්න ඕන? ලංකාවේ පළවෙනි වතාවට එහෙනම් මහජනය එකතු වෙලා ආණ්ඩුවක් හදාගන්න ඕන. ඉස්සර ඒගොල්ලෝ එකතු වෙලා ආණ්ඩුව හදාගන්න දැනුත් එහෙමනේ. අරෙන් ගන්න මෙහෙන් ගන්න එකතු වෙලා ආණ්ඩුව හදාගන්න try කරනවා. ගහගත්තු අය නේද, මිරිස් කුඩු කාපු අය, වෙඩි තියාගත්තු අය, ආයි ඒගොල්ලෝ එකට එකතු වෙලා ආණ්ඩුවක් හදාගන්න හදනවා. හැබැයි ලංකාවේ පළමු වතාවට ජනතාව එකට එකතු වෙලා ආණ්ඩුවක් හදන්න සූදානමින් ඉන්නවා. ඒ වෙලාවෙන් අපි වැඩ කරමු, මහන්සි වෙමු, පෙරටම කළ ආරාධනා කරමින් මම නතර වෙනවා. සියලු දෙනාටම